සසන් ජීවිතයේ ආයතන නියෝජනය කරන්නේ මේ ආයතනයේ කාබනික අංශයටම වැඩ කරන්නේ ඒ කාබනික අංශයේ මගේ බලපුරුද්ද ඇවිල්ලා අවුරුදු 14ක් 15ක් විතර වෙනවා ඒ කාලය තුල මම මේ විදිහ යන්ත්‍ර ගොඩක් පාවිච්චි කරලා තියෙනවා දැකලා තියෙනවා ක්‍රියාත්මක කරලා තියෙනවා ඒ අතරින් බලනකොට මේ යන්ත්‍රයේ විශේෂ විශේෂීභාවයක් තියෙනවා අපිට නිතරම ප්‍රශ්න ඇති වෙන්නේ යන්ත්‍රයක් ගත්තම ආගනික කැබලි කරනකොට කැබලි ගොඩක් විශාලව තමයි නේද කොම්පෝස්ට් නිෂ්පාදනයේ ගොඩක් අපහසු ඒ ඒක සාපේක්ෂව බැලුවොත් මේ කැලණි කොම්පෝස්ට් යන්ත්‍රයේ ගොඩක් මේ කැබලි ගොඩක් මේ ඊනියට මේ හැදිලා යනවා ඒතර කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වෙනවා ඒ කියන්නේ මාස 3ක් 4ක් යන එක සමහර ලාඩ මාස එකමාරින් දෙකකින් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙනවා ඉතින් මේ යන්ත්‍රය ගොඩක් සාර්ථකයි තැනින් තැනට ගෙනියන්න පුළුවන් ඒ වගේම සරලයි ඒක නිසා මම හිතනවා මේ යන්ත්‍රය මම දැකපු සාර්ථක යන්ත්‍රයක් කියලා මැෂින් එක ගත්තා අරගෙන අපි මෙහෙම අත්තදා බැලුවා වැඩ කරන හැටි ඉතින් මේක හොඳට කැපිලා කොම්පෝස්ට් පෝල නිෂ්පාදනය වෙනවා ඉතින් මම හිතනවා මේක අපිට මේ කොම්පෝස්ට් පෝල නිෂ්පාදනය කරලා අපේ වගාවන්ට දාන්න පුළුවන් හොඳ මේ මැෂින් එකක් අපිට ලැබුණා කියලා අපි සතුටු වෙනවා thank you අපි මේ අද ඉන්නේ එම් සමරතුංග මහත්තයාගේ නිවසේ මේ කාබනික නිෂ්පාදනාගාරයේ ඉවොත් මම හිතන්නේ ඉතම නිවරදි අපේ මගේ මතකයේ හැටියට මගේ මතකයේ නිවරදි නම් පසුගිය දෙසැම්බර් මාසේ 19 වෙනිදා අපි මේ මහත්මයාත් එක්ක මේ ගෙවත්තට පැමිණිලා මේ කොම්පෝස්ට් පෝර කැලණි කොම්පෝස්ට් මේ ආයතනයෙන් කැලණි කොම්පෝස්ට් ඒජන්සියෙන් අපි ඇවිල්ලා මේ පෝර නිෂ්පාදනය කරන්න කොහොමද කියන එක කතා බහ කරලා ඇත්තටම අපි ප්‍රායෝගිකව ඒක මේ ස්ථානයේදී ක්‍රියාත්මක කළා. ඉතින් එතෙන්දී මම හිතන්නේ එදා ඉඳලා දෙසැම්බර් 19 වෙනිදා ඉඳලා අද 2014 පෙබරවාරි මාසයේ 8 වෙනිදා වෙනකොට දවස් 45ක් විතර වෙනවා 19 වෙනිදා ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 19 වෙනිදා අපි මෙතනට කොළ ගිලිසීරියා වගේ කොළ මෙතනින් ගියාම තිබුණා කොහොඹ අතු එරබුදු අතු ඒ වසුරිකාන්ත අතු අඹාතු වගේ ලොරි ලෝඩ් එකක් විතර තියුණා මේක බොහොම අලි කොහොන කියලා අලි කොහොන කියලා මේ කොළ වර්ගෙක තිබුණා ඉතින් එතෙන්දී විශේෂත්වය තමයි මේ 1045කට පස්සේ තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ නමුත් මේ මහත්මයා කියනවා 1030කදී විතර මේ මහත්මයා මේක පාවිච්චි කරලා
තමන්ගේ ගෙවත්තට මේක යෙදුවයි කියලා තමන්ගේ වගාවන්නට. ඉතින් අපි හිතනවා මේ දවස් 45ක් වෙනකොට මේ එදා අපි ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 19 වෙනිදා අපි මේ අඹරපු කොළ හොඳට මේ කොම්පෝස්ට් වෙලා තිනවා. ඉතින් එදා අපි කොළ විතරක් නෙමෙයි මෙන්න මේ වගේ දඬු පවා මේ තරම් ඒවා වගේ මේ තරම් දඬු පවා අපි එදා මේ මේ මැෂින් එකට දාලා අඹරලා තමයි මේ කොම්පෝස්ට් එක අපි මේ නිෂ්පාදනය කරේ. ඉතින් ඇත්තටම අපිට හිතා ගන්නවත් බෑ මේ වගේ ලොකු දඬු මෙච්චර ඉක්මනට මේ කොම්පෝස්ට් උනාද කියන එක. ඉතින් කොහොම වුණත් කමන්නෑ අපිට හිතෙනවා අපි සාර්ථක ගමනක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා කියලා. මෙතන මේ කොම්පෝස්ට් ගොඩ ප්‍රමාණය දිහා බලපුවම ඇත්තටම කිලෝ මේ ඒ මහත්මයා කියනවා කිලෝ 500ක් විතර තිබුණා කියලා. දැනටත් මම හිතන්නේ කිලෝ 400ක විතර ප්‍රමාණයක් තියෙනවා මේ මහත්මයා. මොකද කිලෝ 100ක 150ක විතර වගේ ප්‍රමාණයක් තමන්ගේ වගා බිමට පාවිච්චි කරලා තියෙනවා. සමහර අය අරගෙන ගියා ටික ටික. ඉතින් මේ මහත්මයා කියනවා ගමේ අය මේක බලන්නත් එක්ක මේක පරික්ෂා කරලා බලන්නත් එක්ක අරගෙන ගියා කියලා කියනවා. ඉතින් මම මෙතනදි කියන්න උත්සාහ කරන්නේ මේ කැලණි ඒජන්සිස් කියන ආයතනය මේ කරපු උත්සාහය ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද ගොවියන්ට තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි මේ කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්. එතකොට කාලය එතනදී හරස් වුණා. ඒ වගේම මේ වාගේ විශාල දඬු කොහොමද කොම්පෝස්ට් සඳහා යොදාගන්නේ කියන ප්‍රශ්නය තිබුණා. මම හිතන්නේ මේ ප්‍රශ්න දෙකම දැන් විසඳිලා තියෙනවා මේ දවස් 45ක් විතර කාලයක් තුළ. මේ වාගේ අපිට වගා බිමකට පාවිච්චි කරන්න පුළුවන් කොම්පෝස්ට් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්. අනිත් එක තව එක කාරණාවක් කියන්න තියෙනවා. මේ ගොඩක් මේ කොම්පෝස්ට් පොර වල කැඩ්මියම් තියෙනවා. ඉතින් අපිට ඊට ස්ථිර සාරව කියන්න පුළුවන් එහෙම කිසිම මනුෂ්‍ය සෞඛ්‍යයට අහිතකර කිසිම දෙයක් මේකේ නෑ. කැඩ්මියම් ෆ්‍රී, එහෙම නැත්නම් කැඩ්මියම් නැති හොඳ පොරක් විදිහට කිසිම බයස්සයක් නැතුව අපේ ගොවි බිමට පාවිච්චි කරන්න පුළුවන් කියන එක විශ්වාසය අපිට තියෙනවා. ඒ සඳහා අපේ ගොවියෝ තව තවත් උනන්දු වෙලා මේ මහ පොළව සුවපත් කිරීම සඳහා දායක වෙන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන ඇත්තටම. හරි, අපි දැන් එහෙනම් අද පොර ටික දැක්කා. දැන් අපි බලමු එදා දෙසැම්බර් 19 වෙනිදා කරපු මේ වැඩපිළිවෙල. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. කරගෙන ආපු මේ පාරිසරික ගොවිතැන. එතකොට මේ පාරිසරික ගොවිතැනේදී මිනිස්සු තමන්ට අවශ්‍ය පොර ටික කෘමීන් සඳහා අවශ්‍ය ඖෂධ ටික මිනිස්සු වටපිටාවෙම තමයි හදාගත්තේ. නමුත් අද මිනිසුන්ට බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙන කොහොමද මේ කාබනික පොර ටික හදාගන්නේ? කොහොමද මේ කෘමීන් මර්ධනය කරන්න අවශ්‍ය බෙහෙත් ටික හදාගන්නේ කියන්නේ. ඉතින් එතෙන්දී මම හිතන්නේ මේ කැලණි ඒජන්සිස් කියන ආයතනය මෙතනදී ඔයගොල්ලන්ට හඳුන්වලා දීලා තියෙනවා මේ කොම්පෝස්ට් හදාගන්න බොහොම පහසු ක්‍රමයක්. මේ මැෂින් එකට කියන්නේ කොම්පෝස්ටා කියන මේ මැෂින් එක. මෙන්න මේකෙන් පාවිච්චි කරලා අපිට මේ කොම්පෝස්ට්
පෝර නිෂ්පාදනය කරන්න පුළුවන් මම හිතන්නේ සති 4ක් සති 6ක් විතර කාලයක් ඇතුළත අපිට අවශ්‍ය ගෙවත්තට අවශ්‍ය අපි වගා බිමට අවශ්‍ය කොම්පෝස්ට් ටික අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙනවා එතකොට මේ කොම්පෝස්ට් පාවිච්චි කරලා අපිට හදාගන්න ඒ ආහාර වර්ග මනුෂ්‍ය ශරීරයට ඉතාම යෝග්‍යයි මේ වස විස නැතුව තමයි අපිට හදන්නේ මිනිස්සු මැරෙන්න නෙමෙයි මිනිස්සු ජීවත් කරන්න මේ කුචකර්මාන්තය පරිවර්තනය කරන්න පුළුවන් මං හිතන්නේ අපිට මේ විදිහට මේවා පාවිච්චි කරනවා ඉතින් එතෙන්දී තවත් වැදගත්කමක් තියෙනවා මේ තියෙන මැෂින් එක මේක බලංගොඩ මේ අපේ හාමුදුරුවෝ මුලදීම සඳහන් කළා ඒ හාමුදුරුවන්ගේ අනුශාසනාවෙදී බලංගොඩ තියෙන අවුරුදු 30 35000 කට ඉතිහාසයක් තියෙනවා එනේ ඒකේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා මේක තියෙන ඒ ඇතුලේ තියෙන තලයට පාවිච්චි කරලා තියෙන්නේ ඒක පණපොවන්න පාවිච්චි කරලා තියෙන්නේ මේ අවුරුදු 50 5000කට විතර එහා බලංගොඩ මානවයා බලංගොඩ මිනිස්සු පාවිච්චි කරපු ඒ අර පණපෙවීමේ තාක්ෂණය තමයි මේ මේකට පාවිච්චි කරලා තියෙන්නේ මේකේ අර තල වලට පාවිච්චි කරලා තියෙන්නේ අවශ්‍ය මේ පොහොර ටික කාබනික පොහොර ටික හරිගස්සගෙන අපිට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න මිනිස්සු ජීවත් කරවීම සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරලා මේ කුෂිකර්මාන්තය මේ පරිවර්තනය කරන්න අවශ්‍ය සම්මාදම මම හිතන්නේ මේ කැලණි ඒජන්සිස් කියන ආයතනයෙන් හඳුන්වලා දීලා තියෙන මේ කැලණි කොම්පෝස්ට් කියන මැෂින් එක බොහොම වැදගත් වෙයි කියලා මම හිතනවා අපේ ගොවින්ට තමන්ගේ කුෂිකර්මාන්තයෙන් සාර්ථක කරගන්න. ජීවීන් වැරර දැන් මේකේ බලන්න මේ මේ මීමැස්සෝ වගේ කණි වගේ පොඩි සතුන් දැනි ගන්නවා දැන් වස ගැව්වා නම් මේ වගේ සතුන්ට ජීවත් වීමක් නැති නයි වගේ සතුන් මියනවා ඒ වගේ දේවල් වෙන පරාගණය වෙන්නේ ඔව් ඒ කියන්නේ කුෂ්කර්මාන්තය කියලා කියන්නේ මේ කරුණාවත් එක්කම එකට කරන්න ඕනි මේ කර්මාන්තයක් විදිහට තමයි පොතුමා දකින්නේ ඔව් දැන් එතකොට අනිත් ජීවීනොත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා දැන් මේ පරාගණය වෙන්න අපි අලුතෙන් දෙයක් කරන්න ඕනේ සතුන් ඉදී සිද්ධ කරනවා ඉතින් එන මේ වගේ දේවල් දැන් වස ගැව්වා නම් මේ වගේ දේවල් වලට කොහොමත් එන්නේ අනිත් එක තමයි මම මේ දැන් උමිහන අඩු කරගන්න මේ වගේ දේවල් හදලා තියෙන ලුණු ඒ වගේ දේවල් වලට කොහොමත් එන්නේ ලීස් ඒ වගේ කලව මේ හදලා තියෙන්නේ කියන්නේ මේ කහපාට මල් පිපිලා තියෙන මේ ගස්ියා තියෙ මොනවද මේ දාස් මේක මොකද මේ විතර මේ දාස් පෙති වග කරන්න ඕන කියලා මේක උමිහානිය අවම කරගන්නත් ඒ වගේම අලංකාරයේ ඒ වගේ දෙයකටත් මේ අනික මේ සතුන් ඇදිලත් එනවනේ මේකට පැණි ගන්න ආකර්ෂණය ලබා ගන්නත් ඔව් පැණි ගන්න සතුන් අපුවා මේ අපි මුද්දරත්තම් පරාගෙන එනවා ඒ වගේ දෙයක් තියෙනවා අගෝස්තු මාසය කියලා කියන්නේ මේ බලංගොඩ ප්‍රදේශයේට විශේෂයෙන්ම මේ වියලි කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ මොකද වර්ෂාව වර්ෂාපතනය ගොඩක් අඩුයි ඉතින් මම හිතනවා මේ ජල ප්‍රශ්නයක් තියෙන මේ ප්‍රදේශයට ඒ වගේ තත්ත්වයක් යටතේ කොහොමද මේ वासी
අපිට අවශ්‍ය ප්‍රමාණය වගා කරගන්නත් පුළුවන් ඒ වගේම තමයි මේ ජලය ඉතුරු කරගන්න පුළුවන් සතු කරන්න ලේසි ඒ වගේ දේවල් තියෙනවා එතකොට ගෙදරට අවශ්‍ය වෙන එළවලු ටික පලා ටික ඒ ටික ඔයගොල්ලන්ට නිෂ්පාදනය කරගන්න පුළුවන් අඩු වියදමකින් බොහොම පෝෂ්‍යදායි ආහාර වේලා සෞඛ්‍ය ආරක්ෂිතව හදාගන්න පුළුවන් කියන අදහස තමයි ඔතමා කියන්නේ ඔව් ඔව් ඒ එහෙම කරගන්න පුළුවන් අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයට සතු කරගන්න පුළුවන් ජලය දවසට දෙපාරක් දෙවතාවක්ගේ ද්වි හවස උදන් වෙන මනුගත වගා ඒක අනිවාර්ය දෙයක් නැත්තම් මේ කොහොමද දෙවතාවක් දිනත වේලිනවා මේ ආනික දැන් තියෙන කලබුන තත්ත්වයේ මුලින්ම කරේ සාම්ප්‍රදායික බීජ වර්ග හොයාගත්ත දැන් මේ මෙතන බැලුවොත් මේවා මේ ගොරකටක් කාලි කියලා හඳුන්වන්නේ මේක මේ බෙහෙත් මුකුත් අවශ්‍ය වෙන්නේ රසායනික ඒ වගේ මේ කොම්පෝස්ට් මේ පෝරෝලින් හදාගන්න පුළුවන් ඒ වගේ මෙතන තියෙන ගොඩක් දේවල් මම හොයාගත්තේ මේවාගේ බීජ නැවත නැවතත් ප්‍රයෝජනට ගන්න පුළුවන් අපිට මේ දැන් මේ ඥාන වෙනස් කරපු බීජ වර්ග ගත්තොත් එක වතාවයි එතනින් ඉවරයි දැන් මේවා එමුනා මේවා මේ බණ්ඩක්කා ඒ වගේ වුණත් මේ මම අවුරුදු ගානක් තිස්සේ තියාගෙන හදාගත්තේ ගොඩක් දේවල් ඒ වගේ මේ මිරිසුණත් මේ හොඳට සැර තින ඒ වගේ දේවල් දැන් දැන් තින මේක වගේ නෙවෙයි ගොඩක් ඒවා සාම්ප්‍රදායික අපිටම බීජ නිෂ්පාදනය කරගෙන අපිටම හදා ගන්න පුළුවන් වැටකොළු උනත් මේ ගෙවත්ත දිහා බලපුවම අපිට දකින්න තියෙන එක විශේෂත්වයක් තමයි මේ ගෙවත්තේ එළවලු වගා කරලා තියෙනවා බෙහෙත් වර්ග තියෙනවා පළතුරු වර්ග තියෙනවා තවත් වැල් වර්ග තියෙනවා මල් වර්ග තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමා ඇයි මෙහෙම මේ එකට මිශ්‍ර කරලා වගා කරන්න හිතුවේ දැන් අපිට අපි ඉගෙන ගත්ත කෘෂිකර්ම හැටියට දැන් අපිට බටහිරින් ආපු කෘෂිකර්ම කියන්නේ වගාවට අමතරව තියෙන හැම දෙයක්ම වල් කියලානේ දැන් අපි ඉස්සර අතීතේ ඉඳලා වගා කරපු විදිහට එහෙම දෙයක් නැහැ හැමදේම අපි වගා කරන්නේ එකට ඒව අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා දැන් අපි මේ ඖෂධ පැලෑටි එහෙම නැත්නම් මේ මල් වර්ග වගා කිරීමෙන් එක වාසියක් තමයි මල් වගා කිරීමෙන් ඉන්න කුමි සතුන්ට ආකර්ෂණය වෙනවා එතකොට අපේ මේ වගාවේ තියෙන මලුත් ඉබේම මේ පරාග පෝෂණය වෙනවා ඒක එකක් මේ මේ අනිත් එක තමයි දැන් මේ ලුණු ඒ වගේම මේ ඉඟුරු ඉඟුරු මෙතන තියෙන කුප්පමීනිය ඒ වගේ දේවල් වලින් කොමින් විකර්ෂණය වෙනවා ඒ වගේ තියෙන සරගතියට ඒක අපිට හානියකුත් නැහැ දැන් අපි රසායනික මොන හරි හේතුවක් නම් ඒකෙන් අපිටත් හානියක් වෙනවා ඉන්න හිතකර ජීවීන්ටත් හානියක් වෙනවා මීමැස්සෝ එහෙම දැන් වඳ වීගෙන යන තත්ත්වයක් නේද දැන් මගේ වගාවේ ඉන්න මීමැස්සෝ ඒ වගේම කණේ මැස්සෝ ඒ වගේ ගෝවා හපුතලේ බණ්ඩාර වෙලා නුවර එළියේ පැත්තේ අධික සීතල ප්‍රදේශවල තමයි ගෝවා වෙවෙන්නේ නමුත් අපි දකිනවා මේ බලංගොඩ මේ අල්ලේරාව මේ ප්‍රදේශයේ බොහොම සාර්ථක විදිහට මේ ගෝවා ගෙඩියක් මෙතන මේ පල දරලා තියෙනවා අනික බඳුන් ගතව මේ 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 බඳුනේ බඳුන් ගතව වගා කරලා තියෙනවා මේ සඳහා මොනවා හරි ඔවා අනුගමනය කරපු මොනවා හරි තාක්ෂණයක් ජනමා පාර්ට්නර්ෂිප් ජනමා තියෙනවද කොහොමද මේ ගෝවා ගෙඩිය කිසිම රසායනික වසස්තුකක් පාවිච්චි කරන්නේ නැතුව මේ විදිහට හැදුවේ කියන එක සම්බන්ධව වගා කළේ මේකට මුලින්ම කොම්පෝස්ට් පෝර තමයි යෙදුවේ ගෝවා තක්කාලි කියන්නේ මම වෙළඳ පොලේ දකින විදිහට මම ගිතල ප්‍රදේශයේ කලින් පසින් කියලා ඉන්නකොට මේවට තමයි වැඩියම රසායනික යොදන්නේ මේ ගෝවා ගෙඩියට පණුව කුමි හානි වැඩි ඒ වුණාට මම මේකට කිසිම කෘෂි රසායනයක් යෙදුවෙම නැහැ ඒ වගේම මේ කොම්පෝස්ට් පෝර විතරමයි දැම්මේ මේක ටික දවස් යනකොට එන කුමිහානි අඩු කර ගන්න ඕනේ නැත්නම් මේක දෙඩි වෙන්නේ දෙඩි වෙන්නේ ඔව් කුමිහාන්ට කොම්පකොළ කොම්බ ඇට වගේ දේවල් ඊයදපුවාම ඒක සාමාන්‍ය විදිහටම එනවා ඔව් මේ මේ වෙනකොට මේ අවස්ථාව වෙනකොට වාර කීයක් විතර මේකට කොහොඹ කොළ මේ මේ දියර පාවිච්චි කළාද සති දෙකෙන් දෙකට වගේ සති දෙකෙන් දෙකට වගේ දෙකෙන් දෙකට වගේ දෙදෙව නැත්නම් මේකට අනිවාර්යෙන් පණු ගහන එතකොට මෙයා දැකලා මට කිව්වා මෙහෙම කොම්පෝස්ට් පෝරක් තියෙනවා කියලා මේ මටත් අවශ්‍යතාවයක් තිබුණා පෝර හොයාගන්න ඊට පස්සේ මම ඉස්සෙල්ලාම මේක රුපියල් 75කට කිලෝ දෙකක් ඉස්සෙල්ලාම පැකට් දෙකක් දෙන්න ගත්තා දෙන්නගෙන වගාවට එදුවා ඊට පස්සේ ඒක සාර්ථක කියලා මට හැඟුණ හින්දා තේරුණ හින්දා වගාවෙන්
ඊට පස්සේ දිගටම අවශ්‍ය ප්‍රමාණය මමත් ඒජන්සි එක කියලා ගත්තා එහෙම නැත්නම් මේ මෙතුමගෙන් ඉල්ලා ගත්තා ඒ වගේ තමයි උනේ ඔබතුමාට මේකේ මිල පිළිබඳව මොකද්ද කියන්න පුළුවන් කොහොමද කියලා මිලේ එහෙම ලොකු ගැටලුවක් නැහැ ඉතින් දරා ගන්න පුළුවන් මිලක් තමයි මොකද ඒකේ තියෙන පෝෂණයත් සමග බලනකොට ඔව් මේකේ තියෙන පෝෂණයත් එක්ක බලනකොට දැන් මේකේ නයිට්‍රජන් පොසොර පොටෑසියම් මේ වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙන දැන් රසායනික පොර ගත්තා නයිට්‍රජන් නම් වෙනම ෆොස්ෆරස් නම් වෙනම දාන්න ඕන ආයේ පොටෑසියම් නම් වෙනම දාන්න අංශු මාත්‍ර මූලද්‍රව්‍යයත් තිබෙන්නේ නැහැ ඒ නිසා ඔබතුමා කියන්නේ මේ මේ පොර කැකටි සියලු දේවල් මේකේ අන්තර්ගතයි ඒ නිසා මේ වගාවට මේ සාර්ථකයි කියලා කියනවා ඔව් දැන් මේකේ වගාවට අවශ්‍ය සියලුම දේ තියෙනවා අපිට වෙන අමතරව වෙනත් දෙයක් යොදන්න නැහැ මම මේ අලුතෙන් අපි මේ කොම්පෝස්ටා මේ වැඩ පිළිවෙලත් එක්ක නිෂ්පාදනය කරපු කොම්පෝස්ට් පෝර කාබනික පෝර මේ යෙදීමේදී මම ලැබපු අධ්‍යක්ෂන් රහසක් තියෙනවා මම ඉතාලි සතුටින් ප්‍රකාශ කරනවා මේ ඉස්සර අපි මේ රසායනික පෝර මේ යූරියා වල තියෙන මොනවද මහත්මයා අඩංගු වෙන්නේ යූරියා විශේෂයෙන් නයිට්‍රජන් බහුල ඒවයිදී මේ අපි දැක්කා මේ මේ වගේ දලුවක් ගන්න මේ වගේ ලස්සනට ඉක්මනට මේක මේ බොහොම කෙටි කාලයක් ඇතුළත කියන්නේ දවස් සතියක් ඇතුළත වගේ මේ දලුවක් ඇවිල්ලා මේ දලුවක් අලුතෙන් එන විදිහට මේ මල් පිපිලා මේ ගෙඩි හැදෙන ඒ හැදිලා ඒ විදිහට මේ ඉක්මන් ක්‍රියාකාරීත්වයක් මේ තුල දකින්න පුළුවන් මේ කොම්පෝස්ට් මේ මේ කාබනික පොර යෙදුවාට පස්සේ මම මේක මේ ආදර්ශනයක් වශයෙන් නැත්නම් මේ මේ එකක් වශයෙන් පරීක්ෂා කිරීමක් වශයෙන් කරපු තැනක් මේක ඒ වගේ දැන් මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ඉක්මනින් මේ අර ප්‍රතිඵල ගන්න පුළුවන් කාබනික පොර භාවිතයේදී ඉක්මනින් අපි අර දලු මල් කොළ මේ වර්ධනය ශාක වර්ධනය බලාපොරොත්තු වෙනදී මේ කාබනික පොර තුලින් කරගන්න පුළුවන් කියලා මගේ බලවත් විශ්වාසයක් තියෙනවා මේ මගේ ලැබපු අත්දැකීම මොන මේක මේක එක උදාහරණයක් වශයෙන් තමයි මම මේ පෙන්නේ මේ පොර දාලා දැන් කොච්චර කල් විතර වෙනවද මේ පොර ටික දාලා නම් දැන් කොමත් සති දෙකක් දවස් 10ක් වගේ වගේ වෙන්න යනවා ඉස්සලම අවස්ථාව එදපු අවස්ථාව කීපයක් දැම්මද මේ ඔව් දැන් මේ දෙවෙනි අවස්ථාව වගේ දාලා තියෙනවා ඔව් ඒකෙදි මේ බොහොම ඉක්මනින් මේ මේ වගේ දළු දකින්න අපිට ඉස්සර පුළුවන්කමක් තිබුණේ නැහැ මේ මේ කාබනික පොර තුලින් මේ තරම් ඉක්මනින් ඒ නිසා තමයි ගොවිය මේ යොමු වෙනව අඩු වෙන්නේ මේ මේවට අර ඒගොල්ලන් බලාපොරොත්තු වෙන රසායනික පොර සාපේක්ෂක රසායනික පොරත් එක්ක වේගවත් මේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ අපි පාරම්පරිකව කියන්නේ මීට කලින් අපි මේ නිෂ්පාදනය කරපු මේ කාබනික පොරවල ඒ තත්ත්වය දකින්න අපිට තිබුණේ නැහැ. නමුත් මට මේ දැන් පැහැදිලිව පේනවා මේක මේ මම මේක හිතට එකඟවමයි කියන්නේ මේ මේ තුලින් ඊට වඩා ඒකේ ක්ෂණික ක්‍රියාකාරීත්වය පැහැදිලි මේ ප්‍රතික්‍රියාවක් මේ තුල සිද්ධ වෙනවා කියන එක මගේ බලවත් විශ්වාසයක් තියෙනවා. දැන් මේ මොනවද මේ වගා කරලා තියෙන්නේ මෙතන? දැන් මේ අර මස් මෑක් කියන ප්‍රභේදය තමයි මේ මෑවල් කීපයක් තියෙන්නේ. මේකෙදි මම මේ මේ පෝරේ එදුවට පස්සේ මම මේ තුලින් දැකපු දේ තමයි මේ වගේ මේ වැල් ප්‍රමාණයක් එනකොට නිතරම වගේ මේ අර ඉස්සර තියෙනවා ඉන්න මේ කූඹි වර්ගයක් කළු කූඹි වගේ සත්තු පිටිකක් නැහැ මේක වහ ගන්නවා. මේ මල් කැකුළු පිපෙනකොට කැකුළු වල ගොඩ ගැහිලා එනවා. ඔව්. දැන් මේකෙදි මේ මේ පෝර නිෂ්පාදනයේදී අපි භාවිතා කළා වල් සූර්යකාන්ත වගේ නොඑක් ඒ තිත්ත ගතිය තියෙන ක්‍රමිකස්තන ශක්තිය තියෙන දේවල් මේකට භාවිතා කරා. එතෙන් ඊළඟට මේ 10 අඟුරුත් මේකට යම් ප්‍රමාණයක් මිශ්‍ර කරලා තියෙනවා. සුල් ප්‍රමාණය. එතෙන්දී ඒක ඒ ක්‍රියාකාරීත්වය තුළ මට හිතෙනවා මේ මගේ අත්දැකීමෙන් මේ 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 කාබනික පොර යෙදීම තුළ අර ස්වභාවික ක්‍රමි පාලනයක් පරිපූර්ණ පාලනයක් මේක සිද්ධ වෙලා මේ නිරෝගී ශාකයක් අපිට ලබා ගන්න පුළුවන් කියලා හිතෙනවා මේ පොර මේ භාවිතයත් එක්ක ඒ ඒක ශක්තිය මේකට එන මේ ශාකේ උරාගෙන තියෙනවා කියන එක මට මේ විශ්වාසයක් තියෙනවා විශ්වාසයක් තියෙනවා ඒතර ඔබතුමා මෙන්න මේ තේ ගහට දාලා තින්නෙත් ඔය ස්වභාවික පොරමද මේකට තේ ගහට පොර දාලම නැහැ දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේක දීර්ඝ කාලීන ගාවක් හැටියට මේවත් එක්ක මගේ අවශ්‍යිත ගෙවත්තට අවශ්‍ය ලෝලු ටික සකස් කරගන්නකම ඉබේම මේ ශාක ඉබේ වර්ධනයක් සඳහා උපයෝග කරගන්න ආරනකොට මම මේකට කිසිම රසායනික පොරක් කො මේ මේ හොඳට තියෙනවා හොඳට තියෙනවා ඒ තේ නැහැ මේවට යොදා ගන්න එවයින් ඒගොල්ලොත් ඒකෙන් ජීවත් වෙනවා ප්‍රයෝජන ගන්නවා ඒකයි කියන්න ඕනේ ඉතින් බොහෝ නිරෝගී පැලයක් එතනින් මේ දකිනවා ඒ අපිට ඉදිරියේදී මේ කාබනික නිෂ්පාදනය තුළින් මේ තේ වගාවට ආදර්ශනයක් මේකෙන් ලබා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා සමරතුංග මහත්මයා මම කැමති දැනගන්න ඔබතුමා මීට කලිනුත් මේ කාබනික පොර නිෂ්පාදනය කළා වගා කරලා තියෙනවානේ ඒක අපි දැක්කා ඒත් එක්කම දැන් මේ අපි මේ හඳුන්වා දීපු මේ ක්‍රමයක් එක්කත් ඔයා දැන් කාබනික පොර නිෂ්පාදනය කරලා ක්ෂේත්‍රයේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් කියන්න පුළුවන්ද මේ දෙක අතර ඔයා යම්කිසි වෙනසක් දැකලා තියෙනවද එහෙම නැද්ද මොකද්ද කියලා අපිට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම මේ ඉස්සර අපි කාබනික පොර නිෂ්පාදනය කරනකොට දැන් අර ඔබතුමා පෙන්වුවා වගේ අර දඬු මේ මේ වගේ දඬු කෑලි මේ කරපැඩි අපි දැන් සතියක් දවස් 20ක් විතර තියෙනකොට මේ ටික ඔක්කොම ඇදලා දාලා එළියට දානවා. අහකට දානවා. ඔය අහකට දානවා.
අහකට දාලා ඒකේ යම් කිසි කොටසක් අඩු ගන්න මේ පොතු ටිකවත් මේකට එකතු වෙන්නේ නැහැ. ආහ්. ඒ ටිකත් එක්කම වගේ අහකට ගියා. කොල් ටික විතරයි ඉතුරුනේ. ඔව්. දැන් මෙතුමල්ල මේ නිෂ්පාදනයේත් එක්ක මේකට වඩා ලොකු දඬු අපි එදා කැපුවා මේකෙන්. ඔව්. මේකට වඩා ටිකක් තරමක ඒවා. ඒවා කපලා ඔක්කොම දැන් සම්පූර්ණ නමුත් දවස් 30කදී වගේ. මම දැක්ක දවස් 30ක් වගේ කාලෙකදී මේ සියල්ල මේ දිරාපත් වෙලා ඔක්කොම මෙයාලා කියලා. පොඩ්ඩක් හාරලා පෙන්වන්න පුළුවන්ද අපිට මේ? ඔව් ඒක නේ. දැන් ඔය බැලුවේ හැකේ මම මේ මුකුත් වෙනසක් කළා නැහැ. මේක කෑලි අරන් දාලා පැත්තකට දාලා මුකුත් කළා නැහැ. මේ තියෙන ස්වභාවික විදිහමයි තියෙන්නේ. පොඩ්ඩක් තා පාදනකෝ යට වෙනකම් බලන්න. ඔව්. මේ ඒ තියෙන විදිහටම තියෙන්නේ. දැන් මෙතන ඒ වගේ ලී කෑල්ලක් කැපිච්ච ලී කෑල්ලක් කියලා කොහෙවත් හොයාගන්න නැහැ. මෙතන සමහර ලී කෑලි මේ බලන්න මේ සත්තුකව මේ මෙයලා තියෙනවා. මේ මෙතන සාමාන්‍ය සමහර කෑලි තියෙනවා මම මේ 10 අඟුරු මේකතු කරනකොට 10 අඟුරු වල තියෙන අඟුරු ඔටෝ එකතු කරලා මේ එහෙම දාලා තියෙනවා මේකට. ඔව්. ඒ වගේ කෑලි තමයි සමහරව පේන්න තියෙන්නේ. එහෙම නැත්නම් අර කෑලි ඔක්කොම වගේ දිරලා සම්පූර්ණයෙන් පොර බවට පත් වෙලා තියෙනවා. ඒක මට හොඳ අලුත් අත්දැකීමක්. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර එතනදී ඒ ක්ෂණික මේ වර්ධනයේට ඒ දඬු වල ඒ කොටස් මේකට ඒ දිරීම නිසා දිරපත් වීම නිසා ඒ කියන්නේ මේ දඬු වල තියෙන පොටෑසියම් ෆොස්ෆරස් මේකට එකතු වෙලා තියෙනවා කියලා මුතුමක් කියනවා. එකතු වෙලා තියෙන නිසා මේ පොර ඉතිහාස මේ වැඩි ගුණයකින් යුක්තයි කියන. ඒක කියන්නේ කොහමද ඔබතුමා? නෑ ඒකේ හිතන්න තියෙන්නේ අර දැන් ඉස්සරත් මම කාබනික පොර භාවිත කරලා තියෙන වගාවට. ඔව්. එතෙන්දි මම මේ ඇත්තටම පැහැදිලිව දැක්කේ නෑ අර දැන් ගෙඩිමල් විශේෂයෙන්. දැන් මල් හට ගන්නවා. ඒ වගේම ගෙඩිත් හට ගන්නවා. ගෙඩිමල් කියන්නේ අපිට පළදාවනේ. ඒවත් ඒ එක්කම වගේ සකස් වෙනවා. සමහරවිට අර පැරණි කොම්පෝස්ට් වල ගොඩක් දුරට වී වගා වෙදිපෝවා ගොවිය ප්‍රතික්ෂේප කරයි අවස්ථාව මම දන්නවා ඒක. එතෙන්දී උනේ ගහ හැදෙනවා. කොළ හැදෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන් කොළ හැදෙනවා ගහ හොඳට වර්ධනය වෙනවා. ඊට පස්සේ අර කිරිවදිනකොට නැත්තම් කරල් පුදුනකොට ඒ කරල් වල කිරිවදින ස්වභාවය දුර්වලකමක් තියෙනවා. ඊට පස්සේ තමයි ගොවිය මේකට අකමැති වෙන උගක් ප්‍රතික්ෂේප කරේ. නමුත් මම දැන් විශ්වාස කරන මම තවම මේ වී ගොවිතන්ට මේක භාවිත කරේ නැහැ මේ පොර වර්ගයේ. ඉතින් එතෙන්දී වී ගවිතනේදී පව ඒක සාර්ථක ප්‍රතිඵල ලබන්න පළදාවක් ලබන්න මේ 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 පෝර නිෂ්පාදන මේ ක්‍රමය මේ ඉතාමත් වැදගත් වෙයි කියලා මට විශ්වාසයි. එතන මේක මහා පරිමාණයෙන් අපි කරගත්තොත් අපේ ගොවියන්ගේ කුඹුර වලට මේ රසායනික පෝර භාවිතය සම්පූර්ණයෙන්ම මේ මොකද මේ වේගවත් නිෂ්පාදනයක් මේක අපිට වැඩි කරන්න පුළුවන් මේ යන්ත්‍ර සූත්‍ර ඇතුරෙන් මෙතුමන්ලා නිෂ්පාදනය කරපු වැඩි නිෂ්පාදනයක් මේකට අන්තර්ගත කරන්න පුළුවන් නිසා විශාල මේ කුඹුර යායකට වුණත් මේ අවශ්‍ය පෝර අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් මේකෙන්. ඒ කියන්නේ ඕනතරම් අපේ රටේ සාහක තියෙනවා. හරිත වර්ණ සාහක ඕනතරම් තියෙන නිසා ඒ ඔය දාගෙන අපිට හොඳ අංග සම්පූර්ණ පොරක් හදලා ගොවියන්ට හඳුනා දෙන්න පුළුවන් වෙයි කියලා මට නම් විශ්වාසයක් තියෙනවා මේක අපි ක්‍රියාත්මක කරමු. එනේදී මේ කම්බිලා කියන සතා මේ ගොම ආශ්‍රිත ජීවත් වෙන සතෙක් නේ. මේ සතා ඉන්නේ බොහොම නිරෝගී පසක විතරයි මේ සතාට ඉන්න පුළුවන්. බොහොම සම සිවුම් මේ බොහොම සරු පසක. ඒ කියන්නේ අපේ පස සරු කරන විතර වසවිස නැති පසක තමයි මෙයා ජීවත් වෙන්න පුළුවන් ඔබතුමා කියන්නේ. ඔව් බොහොම වසවිස නැති නිරෝගී පසක සුවපත් වුණු පසක තමයි මේ සතාට ජීවත් වෙන්න පුළුවන්. සන්තෝෂයෙන් සතුටින් ඉන්නේ උන්. ඉතින් මේ වගේ තමයි මේකේ ගැඩිවිල්ල පොළොවේ ඉඳලා ආපු ගැඩිවිල්ල දැන් මේක උන්ට ආහාර ගබඩාවක් මේක දැන්. ඒ සත්තු ඇවිල්ලා දැන් මේ තැන් තැන් වල මේ දැන් සෑහෙන ඉන්නවා ගැඩිවිල්ල එහෙම. මේ පස සරු කරන මේ සාකවල ඉන්න සත්තු. ඉතින් මේකෙන්ම ඔබතුමාලට තේරෙනවා ඇති මේ පසේ කොයිතරම් දුරට වටිනකමක් තියෙනවද කියලා. මම මේ පස් ටික වුණත් මේ එක්තරා මේ සත්තුන්ගේ ජීවත් වෙන්න පුළුවන් උෂ්ණත්වයක තමයි පවත්වාගෙන යන්නේ. මොකද මේ ජීවි අපි ආරක්ෂා කරගත යුතු නිසා මේ පස සරු කරන සූපත් කරන මේ සත්ව කොටස් අපි විශේෂයෙන් ආරක්ෂා කරනවා අපි අවධානය යොමු කරන්න ඕනේ මේ සත්තු පිළිබඳව. මොකද මේ පස සරු කරන්නේ මේගොල්ලෝ අපේ පස හදලා දෙන්නේ. ඒ නිසා ඉතින් අපි ඇත්තටම මේක සුව දසුණක් මේ හිතන ඇයට. මොකද මේ වගේ සතෙක් ඉන්නවා කියන්නේ මේවා සත්තු දැන් බොහෝ දුර්ලභයි. දකින්නවත් නැහැ ගොඩක් වෙලාවට මේ සත්තු අර වල්නාශක වගේ දේවල් වලින් හැම දෙයක්ම විනාශ වෙච්ච සත්තු. ඒතර මහත්මයා මේ දැන් කුරුමි මේ දැන් මේ රසායනික පොර දැම්මොත් මේ සතා ඉන්නේ නැද්ද? රසායනික පොර වල මේ සත්තු ඉතාලික්මනින් විනාශ වෙනවා. බොහෝම තාසුළු කොටසකට පව මේ සත්තු සම්පූර්ණයෙන් මර්ධනය වෙලා යන ස්වභාවයක් තියෙනවා. මොකද විශේෂයෙන් දැන් මේ පොළොවට ගැඩිබිල්ල විශාල ප්‍රමාණයෙන් මේ පොර ටිකේ ඉන්නවා. ඒ පොර හිටපු එන්නේ නෙවෙයි මේ පස් සකස් කිරීමේදී මේකට එකතු ස්වභාවිකව එකතු වෙච්ච සත්තු. ගොවියගේ ඉතාලම හොඳ මිතුරෙක් කියලා තමයි ඔබතුමා මේ හඳුන්වන්නේ ගැඩිබිල්ල. ඒක අත්තර පැඳගෙන අපේ පස අපේ ගොවිතැන් කටයුතු වලට සම්පූර්ණයෙන් දායක වෙන්නේ මේ සත්තු කොටස් තමයි කියන එක අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන කාරණේ. මම උපුල්ලෙස් දුඹේ පොළ පනාන විමලවංශ විද්‍යාලයේ කෘෂිකර්ම විෂය භාර ගුරුවරයෙක් හැටි තමයි මේ මම කටයුතු කරන්නේ. ඉතින් එහිදී මම දැකපු දෙයක් තමයි අපේ මේ ගමට ඇවිල්ලා මේ කැලණි ඒජන්සිස් කියන ආයතනය කැලණි කොම්පෝස්ටා කියන කොම්පෝස්ට් නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදන යන්ත්‍රයක් හඳුන්වා දීම සිද්ධ කරා. ඒ යන්ත්‍රයේ තිබුණා වූ ඒ ක්‍රියාවලිය විශේෂයෙන්ම මගේ අවධානයට යොමු වුණා. එහිදී මම දුටු දෙයක් තමයි මේ යන්ත්‍රය හරහා සාක පත්‍ර පමණක් නෙවෙයි සාක කඳන් කොටස් පවා ඉතාමත්ම කුඩා කැබලිවලට සකස් කර ඒ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා එකතු කරගන්න ආකාරය. ඉතින් මම දකින දෙයක් තමයි මෙම
සාකයක තියෙන ආව සියලුම කොටස් මෙම කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කිරීම හරහා භෝගයකට අවශ්‍ය සියලුම සංඝටක ඒ තුලින් අපිට ලබා ගන්න පුළුවන් කියන කාරණය මේ කටුකුර කියන මේ මේ කූර වර්ගයක් මේක බොහොම ඖෂධීය කියන්නේ කසායයට වගේ අවශ්‍ය වෙන දෙයක් තමයි මේ කටුකුර කෙනෙක් මේක නම් කංකුම් මේ වවන කංකුම් වර්ගය මේක සාරණ කියන්නේ මේකෙත් අල සහ මුල් මේ ඕන වෙන කසායයට මේක ඊළඟ මේ දළු ඉතාමත් ඖෂධීය ගුණයෙන් යුක්තයි මේ අපිට මැල්ලුම් කන්න කැඳවලට අරින්න ගන්න දෙයක් තමයි මේක